ஐபோவன் ஒபேக் பண்ணே ஜாத்தியந்தர பிரமித்தியின் பௌர்த்தி வார்த்தா கரணிய தேசிய சன்னாமிய அது தெரிந்த 24/7 தகவல் தொல ஐத்திய பிரதான பிரோத்தி பிரகாஷியாத் சமக்கேன் மமகசுனி சமரசிங்க பிரதமேன் பிரதான புவாத் சீர்ச்சி பாட்ட ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷ பிரபலையின் ஹத்துக்கே சாங்விதாயக துர இவத்தட ஹத்துலிஹகட நவபாத்வீன் රණවිරුවන්ට අසාධාරණයක් නොකරන බවට ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක්. සෙට්ටි කුලමේදී තැපැල් දුම්රියේ ගැටි වන අලින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට. මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අද. ධර්ම සංගානාව පැවැත්වීම ඇතුළු ශාසනික වශයෙන් වැදගත් සිද්ධීන් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අතයි. මේ අතර ශ්‍රී ලාංකික සංස්කෘතිය අනන්‍යතාවයේ සලකුණක් වූ මහනුවර ශ්‍රී දළදා මාලිකාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිත වූ තිබෙනවා. පසුගිය අටවැනිදා ආරම්භ වූ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් වීමට නියමිතව ඇත්තේ හෙට පැවැත්වෙන දිය කැපුම් පෙරහැරින් සහ දහවල් පෙරහැරින් අනතුරුවයි. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා. ඊයේ දිනේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙනුවට පෙරහැරේ ගමන් කළේ ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තී මහතායි. අලියතුන් 70කට ආසන්න සංඛ්‍යාවක් සමග උඩරට හා පහතරට නර්තනාංග රැසක් ඊයේ පෙරහැරටද එක් කර තිබුණා. උඩුවියන් සහ පාවාඩ සහිතව ඊයේ දිනේදී දළදා කරඩුව වැඩම කරවූයේ රොහුණු කතරගම දේවාලයේ වාසනා හස්තියා විසින් වන අතර දෑලේ ඇතුළු ලෙස ගමන් කළේ මියන් රාජා සහ සිංහරාජා හස්තියායි. මේ අතර අද පැවැත්වීමට නියමිත අවසන් රන්දෝලි පෙරහැර රාත්‍රී 8:00 විනාඩි 9ට යෙදෙන සුභමොහොතින් දකුණු දිශාභිමුඛව මහනුවර ශ්‍රී දළදා මාලිකාවෙන් පිටත්වීමට නියමිතව තිබෙනවා. අනතුරුව දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.එන් නායක වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළට විත් පෙරහැර ගෙවදීමට නියමිතයි. ශ්‍රී දළදා මාලිකාවේ අලි ඇතුන් භාරකරු ප්‍රදීප් මියනපලාව මහතා සඳහන් කළේ අද පැවැත්වෙන අවසන් රන්දෝලි පෙරහැරට 70කට අධික අලි ඇතුන් සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත බවයි. නඳුන්ගම්මුවේ රාජා හස්තයා විසින් අද දළදා කරඩුව වැඩම කරවීමට නියමිත අතර දැලේ ඇතුන් ලෙස ගමන් කිරීමට නියමිතව ඇත්තේ ඉන්දිරාජා සහ වාසනා හස්තයායි. කිත්තිරි මෙවන් රජ සමයේ දළදා වහන්සේ ලක්දිවට වැඩමවීමත් සමග ආරම්භ වූ ඇසළ පෙරහැර මංගල්‍යය දිවයිනේ විවිධ රාජධානිවල පාත්වා අවසානයේ සෙංකඩගල රාජධානියට වැඩමවීමෙන් අනතුරුව ක්‍රිස්තු වර්ෂ 1753 සිට අඛණ්ඩව මහනුවර ශ්‍රී දළදා මාලිගාව පෙරටු කොටගෙන චුරාගත සම්ප්‍රදායනුකූලව පෙරහැර මංගල්‍යය පාත්වා ඇති බව ඉතිහාසයෙහි සඳහන්. මන්නාරමේ සිට කොළඹ පළාත දහවන වෙමින් තිබූ තැපැල් දුම්රිය ගැටීමෙන් වනාලින් 4 දෙනෙකු වියේ රාත්‍රියේ මියගොස් තිබෙනවා. සෙට්ටිකුළුඹ සහ මඩුපාර අතර ප්‍රදේශයේදී වනාලින් දුම්රිය මාර්ගය හරහා යමින් සිටියදී මෙම අනතුරු සිදුව තිබෙනවා. ඒ අනුව සතියක් තුළ සිදු වූ වනාලි මරණ සංඛ්‍යාව 6ක්. ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් වනාලින් 4 දෙනාම එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. වන අලින් දුම්රේ ගැටීම අවම කිරීමේ අරමුණින් අදාළ ප්‍රදේශ සඳහා වේග සීමා හඳුන්වා දී තිබියදීත් ඊ රාත්‍රියේ තැපැල් දුම්රේ වන අලින් ගැටි ඇත්තේ අදාළ මාර්ගය රියදුරාට ඍජුවම නිරීක්ෂණය වෙමින් තිබේදී බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. කියන්නේ මේ අලි ටික කොම ඒ කියන්නේ පොඩි ඩ්‍රයිවර්ටත් දන්න ඔක්කොම දන්නවනේ. ඉතින් ඒකේ ඉඳලා කල්පනාවෙන් හැවිල්ලා තිබ්බා නම් මේක බේරගන්න නම් තිබ්බා කොහොම හරි. රාදේ මේ කියන්නේ අලිගේ ජීවිත අතර දෙනාම මැරිලා ඉඳින්නේ. මේ අතර අද දෙරණ කළ විමසීමකදී වනජීවී නිලධාරීන් සම්බන්ධ කරගනිමින් වන අලි ගැවසෙන ප්‍රදේශ පිළිබඳව රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන යළිත් සක්‍රිය කරන ලෙසට සාමාන්‍ය අධිකාරීවරයා දැනුම් දුන් බව දුම්රිය ගමනාගමනාධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් වසරේ ගත වූ මාස කිහිපය පුරාවට දුම්රියට බිලි වූ වන අලින් සංඛ්‍යාව 15 ඉක්මවනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුර දරපු ජේෂ්ඨීන් හත් දෙනෙකු එම ධුරවලින් ඉවත් කර නව සංවිධායකවරු පත් කිරීමට පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. මේ අතරේ දිස්ත්‍රික් සංවිධායක ධුර ආසන සංවිධායක ධුර සඳහා පුත්කලින් 40 දෙනෙකු පත් කළ බවයි ජනාධිපති මාත්‍යංශය සඳහන් කළේ. ඔවුන් අද ජනාධිපතිවරයා අතින් සංවිධායක ධුරවලට අදාළ පත්වීම් ලිපි බහර කරනු ලැබුවා. අද පෙරවරු වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරු ලෙස 16 දෙනෙකු සහ දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස 24 දෙනෙකු පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබුවා. ජනාධිපති නිල නිවසේදී මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු කෙරෙනු අතර එම අවස්ථාවට පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. මෙහිදී ගාමිණී ලොකුගේ මහතා කැස්බෑව ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට එහි සම සංවිධායක ධුරය දැරූ චන්දන කත්‍රාරච්චි මහතා පත් කර තිබෙනවා. ඇහැලියගොඩ ආසන සංවිධායක ධුරය දැරූ පවිත්‍ර වණ්ඩියාරච්චි මහත්මිය ඉවත් කර ඒ වෙනුවට සරත් සඳනායක පත් කරනු ලැබුවා. කොණ්ඩසාල ආසන සංවිධායක ධුරයේ දරූ කෙහෙලිය රබුක්කැල්ල මහතා එම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට සුනිල් කිත්සිරි අමරතුංග මහතාව පත් කර තිබෙනවා. සීබි රත්නායක මහතාගේ වලපනේ ආසන සංවිධායක ධුරයේ ඉවත් කර ඒ වෙනුවට පත් කර ඇත්තේ ජගත් කුමාර සමරහේවා මහතායි. රෝහිත අබේගුණවර්ධන මහතා කළුතර ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට එහි සම සංවිධායක ධුරයේ දරූ සුමිත්ලාල් මෙන්ඩිස් මහතාව පත් කර තිබෙනවා. මෛන්ද්‍යාප අබේවර්ධන මහතා වැලිගම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට පත් කර ඇත්තේ හේමාල් ගුණසේකර මහතායි. හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර් ගුණරත්න මහතා මීගම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර ලලිත් තෙන්සිල් මහතා පත් කර ඇති අතර උපේක්ෂා ස්වර්ණමාලි දියුලපිටිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට එහි සම සංවිධායක ධුරය දැරූ චන්දන ජයකොඩි පත් කර තිබෙනවා. කෑගල ආසන සංවිධායක ධුරයේ දරූ ජගත් බාලසූරිය මහතා එම සංවිධායක ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට ආනන්ද මිල්ලන්ගොඩ මහතා පත් කර තිබෙනවා. හපුතලේ ආසන සංවිධායක ධුරයේ දරූ උදිත ලොකුබණ්ඩාර මහතා ඉවත් කර ඒ වෙනුවට එහි සම සංවිධායක ධුරයේ දරූ සුමිත් සමේදාස මහතා පත් කරනු ලැබුවා. දැනට පුරප්පාඩුව ඇති බෙලියත්ත ආසන සංවිධායක ධුරය සඳහා පසුගිය සමයේ මහත් ආන්දෝලනාත්මක චරිතයක් වූ හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා. රණවිරුවන්ට අසාධාරණයක් වන කිසිදු තීන්දුවක් රජය නොගන්නා බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අවධාරණය කරනවා. ඒ මහතා මෙබව ප්‍රකාශ කළේ ගම්පහ පමුරුකම ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේත අදහස් පළ කරමින්. පමුණුගම බෝපිටිය නිල්සිරිගම ගම්මානයේ සමාජ අසාධාරණයට ලක් වූ පවුලකට ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත නිවසක් ඉදිකර දීම සඳහා මුල්ගල තැබීම අද පෙරවරුවේ සිදුවුණේ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම ව්‍යාපෘතිය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රමදායකත්වයේ ලබා දීමට නියමිතයි. අර විද්‍යා කයිත්සලේ ළමයටත් අපි ගයක් හදලා දුන්නා. මේ දකුණේ ළමයෙක් තමයි මේ ළමයාගේ පවුලේ උදවිය. ඉතින් අපි මේ වගේ දේවල් අපිට හැකි පමණින් අපි කරගෙන යනවා. පසුගියදා සම්මත වුණා අතුරුදහන් වූවන්ගේ පනත. ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනාවක් නගනවා මේ පනත සම්මත වීමෙන් රණවිරුවන්ට තමයි මේ අසාධාරණයක් වෙන්නේ කියලා. මේ පිළිබඳව මම එච්චර අදහස් ප්‍රකාශ කරන්න කැමති නැහැ. ඒවා දේශපාලන කටයුතු. අපිට ඒ කාර්යාලයේ පිහිටීමේ පනත පිළිබඳව විවිධ මත තියෙනවා. අධිකරු ජනාධිපතිතුමත් ඒක සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එවැනි අවස්ථාවක රටේ ආරක්ෂාව තියෙන ගැටලුවක් තියෙනවා නම් අපේ අදහස ඉදිරිපත් කරනවා. ඒ අය කියන හැටියට රණවිරුවන්ටයි අසාධාරණයක් මේකෙන් සිද්ධ වෙන්නේ කියලා. මම හිතන්නේ මේ ජනාධිපතිතුමාවත් මේ ආණ්ඩුවවත් රණවිරුවන්ට අසාධාරණයක් වෙන කිසි දෙයක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක අපිට විශ්වාසයි. මේ නිසා යම් කිසි වෙනස්කමක් කරන්න තියෙනවා නම් ඒක දේශපාලන වශයෙන් ඒ පාර්ලිමේන්තුවේදී ඒක සිද්ධ කරයි. එවම ආරක්ෂක ලේකම්තුමනි දැන් ගුවන් හමුදාවට ගුවන් යානාගෙන එන්න හදනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් කිව්වා හිටපු රජයේ කාලේදී ගේදිත් ඒවා වැඩනවා කියලා. රටේ ආරක්ෂාව සඳහා ගත යුතු පියවර රජය හමුදාව ශක්තිමත් කිරීමටත් හමුදාවට අවශ්‍ය කරන උපකරණ ලබා දීමටත් රජය කටයුතු කරනවා. විවිධ අය විවිධ මත ප්‍රකාශ කරාට අපි විනිවිද භාවයකින් යුතුව ඒ කටයුතු හරි පිරිසිදුව කරන ආණ්ඩුවක් නිසා අපිට මේකේ ගැටලුවක් නැහැ. ශ්‍රී ලංකාවේ වීගෝව්‍යාන අසීරු තත්ත්වයකට පත්ව ඇතැයි එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල වීර දිසානායක මහතා පවසනවා. විමිනිතී ගැනීම වෙනුවට ආණ්ඩුව වෙනත් කටයුතු කරමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් වීගෝවින්ට තම අස්සන පෞද්ගලික වෙළඳුන්ට ඉතා අඩු මිලට අලෙවි කිරීමට සිදුව ඇති බව විමල වීර දිසානායක මන්ත්‍රීවරයා පවසනවා.
අද මේ මොහොත වෙනකොට මාස 1කමාර 30 අම්පාර දිස්ත්‍රික්කයේ සිංහල දෙමළ මුස්ලිම් ගොවීන්ගේ BSN නෙලීම ආරම්භ කරලා තියෙනවා. හැබැයි ආණ්ඩුවේ ගබඩා වී මිලදී ගැනීම සඳහා විවෘත කිරීමක්වත් කළ නැහැ. අද වෙනකොට සියලු ගොවීන්ගේ වී ඉතාම අඩු මිලකට පෞද්ගලික වෙළෙන්දෝ ගෙනියනවා. ආණ්ඩුව නිහඬව රාජපක්ෂ දඩයම යනවා. එක්කා කිවිසුම අස්සංකරණ හැටි කල්පනා කරනවා. ජාත්‍යන්තර සංචාරය යනවා. හැබැයි ගමේ ගොවියා අතේ කරකට පිරිච්ච ගොවියාගේ ඡන්දෙන් ආණ්ඩුවක් අදපු මේ යහපාලන ආණ්ඩුව අද වෙනකම් මේ ගොවියාගේ වීටික ගන්න කිසිම වැඩපිළිවෙලක් ආරම්භ කළේ නැහැ. මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන උදේනර රැවණකම් කෑ ගහන යුක්තිය සාධාරණත්වම මනුස්සත්වයේ වෙනින් පෙනී හිටනවා කියන අය LTTE අතුරුදාන් වූවන් වෙනුවෙන් විවිධ පනත් ගැනලා පාර්ලිමේන්තුවේ සම්මත කරන උන්ට සාහන සලසන හදන වෙලාවේදී ගමේ ගොවියාගේ වීටික ගන්න අද වෙනකම් කිසිම වැඩපිළිවෙලක් ආරම්භ කළේ නැහැ. ගොවිය කම්කරුවෝ රටේ මිනිස්සු එකතු වෙලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ නායකත්වයෙන් පළවා හරින මොහොත වෙනකොට එතුමාගේ ආණ්ඩු පාලන යුගයේදී වීටොන් වාර්ෂික නිෂ්පාදනය 46 ලක්ෂය දක්වා දෙගුණකටත් වැඩි සංඛ්‍යාවකින් වැඩි කරලා තිබුණා. එතුමා ගෙදර ගියාට පස්සේ අද ගොවියගේ ඉරණම් මේක තමයි. අද පොර සහනදාරේ නැ පිටරටින් බඩිරුන් ගේන්න සිද්ධ වෙලා තියෙනවා. බඩිරුන්ව වගා කරන්නේ නැ ගොවියා ගොවිතැනින් පළවා හරින ඉන්දියාවට සියලු දේ විවෘත කළා. ශ්‍රී ලංකාවේ ගොවිතැනත් සියලු සේවාවනුත් ඒ වගේම බාණ්ඩා සේවා ආනයනය කිරීමටත් බදුරහිත ඉඩ දෙන ආණ්ඩුව ශ්‍රී ලංකාවේ මේ මව්බිමේ මේ උපන් ගොවියගේ ප්‍රස්තද විසුමක් දෙන්නේ නැ. මේ ඉතිහාසයේ ගොවින්ගේ අඳුරුම ඛේදනීය ඉරණමට ගොදුරු වෙච්ච අවස්ථාවේදී අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා වහාම මේ ගොවියගේ වී මිලදී ගන්න කටයුතු කරන්නයි කියලා. මේ අතර උපරිම මිලක් නොමැති කමින් සිය ජීවිකාව නිසි ලෙස පවත්වාගෙන යාමට නොමැති බව දේශීය ලොකුලූණු ගොවීන් පවසනවා. උන් රජයෙන් ඉල්ලා සිටින්නේ දේශීය ලොකුලූණු සඳහා උපරිම මිලක් නියම කරන ලෙසයි. මේ දිනවල ලුණු අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. අපි මේ රජයෙන් ඉල්ලන්නේ උපරිම ලුණු මිල වැඩි කරන්න ඕන. අපිට මේ ලක්ෂ 5කට වැඩි තරම් මේ අක්කරේක බීම ලුණු වගා කරන්න වියදම වැඩි. ඒ හින්දා ලුණු මිල උපරිම වැඩි කරන්න කියලා තමයි ඉල්ලන්නේ. දැන් ගොයියා ලුණු ගලවන්න පටන් අරන් තියෙන්නේ. දැන් වෙළඳ පොලට ලුණු අරන් ගියපම රුපියල් 50යි දැන් මිල. ඒතර පිට රටින් ගෙන්නනවා රුපියල් 50ට තමයි මෙහෙ ගෙනලා විකුණන්නේ. එතකොට අපි කොහොමද 50ට දීලා වෙළඳ පොලේ ලුණු විකුණන්නේ? දැන් පිට රටින් ගේන ලුණු නවත්තවෙ නැත්නම් මේ සැරේ කරන වැඩේ මොනවද? එන කන්ටේනර් සේරම ගිනි තියෙනවා. එක ලුණු ගෙඩියක් මෙහෙ විකුණන්න නම් දෙන්නේ නැහැ. මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාද සීගිරියේ ලුණු ගොවිවින්හි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. දැන් ලුණු වගාවෙන් 125ක විතර ප්‍රමාණයක් තමයි අතන වගා කරලා තියෙන්නේ. මේ බිමේම අපි දැක්කහම තියෙනම ගිය කන්නේ වගා නොකු වගා කරපු බිම් විශාල වශයෙන් අක්කර ගණන් අතහැරලා ගොවි ජනතාව. ඒවන ඉතා සොච්චම් ප්‍රමාණයක් තමයි වගා කරලා තියෙන්නේ. මේ වගා කරපු ගොවියට සාධාරණත්ව ඉෂ්ටකරන එක ආණ්ඩුවේ යුතුයකමක් ආණ්ඩුවේ වගකීමක්. ඒ කරුණා කරලා ගොවියගේ ලුණු වලට ආවම රුපියල් 100කවත් 100කට යා වටිනාකමක් අනිවාර්යෙන් දෙන්න ඕනේ. එහෙම නැතිනම් ගොවියට අතින් පාඩුයි. ඒ නිසා ගොවිය අමාරුයි දාන්න නැතුව ගොවිය ආරක්ෂා කිරීමට ආණ්ඩුව වැඩපිළිවෙලක් සකස් කරුවේ නැත්නම් සමස්ත ලංකා ගොවිජන සම්මේලන විදිහට අපි පහදුරුම් ප්‍රකාශ කරනවා. වී අලෙවි මණ්ඩලයේ වටකිරුව වගේ නෙමෙයි දඹුල්ල වට කරන දවස ඉතාමත්ම තීරණාත්මක දිනයක් බවට පත් වෙනවා. දැන් කෙටි විරාමයක්. ඔබේ සම ඇසුරදීම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගයේ සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්. යලිත් ප්‍රවෘත්ති. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අභහා ප්‍රාප්ත සරත් ආපෘ මහතාගේ දේහය මෙවන විට අත්තටී පිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. දේහ පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ඔහු පසුගිය 15 වන දා සිය නිවසේ සිදු වූ හදිසි අනතුරකින් මිය ගියා. වෛද්‍යවරුන් සඳහන් කළේ අබ්‍රු මහතා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි. කෙසේ වෙතත් ඊයේ සරද්ද අබ්‍රු මහතාගේ මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කෙරුණු අතර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා එහිදී අදාළ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දුන්නා. පොදු පහසුකම් නොමැතිකමින් ගැටළු රැසකට මුහුණ දෙන ගම්මානයක් පිළිබඳව අපට වාර්තා වුණා. ඒ රිදී මාලියත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් කළු කැලේ ගම්මානය පිළිබඳවයි. රිදී මාලියත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් කළු කැලේ ගම්මානය මෙරට වෙළඳපළට ඉස්තරම්ම තේ සපයන වතු යාය පිහිටි සුන්දර ගම්මානයක්.
අතීතයේ සුදු ජාතිකයන් විසින් මෙම ප්‍රදේශයේ තේවකාව ව්‍යාප්ත කළ අතර ප්‍රදේශයේ දියුණුව සඳහා මාර්ගයක්ද ඉදිකරනු ලැබුවා. නමුත් පසුගිය දශක දෙක තුනක කාලය තුළ පැමිණි කිසිදු පාලකයෙකු විසින් මෙම ප්‍රදේශය සංවර්ධනය කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවටයි ගම්වාසීන් චෝදනා කරන්නේ. වර්තමානය වන විට ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග දෙකම විනාශයට පත්වෙමින් නැති බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ. ගමට ඇති එකම රාජ්‍ය ආයතනය පාසල වන අතර තමන් මේ වන විට ජලවිදුලි ගැටලුවලටද මුහුණ දෙමින් සිටින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ සෑම ලියුමක්ම රජයේ සේවකයන් අපිට එවපු ලියුම්. මොකද මම මේ විදුලි එක 2011 සිට මේ දක්වා වැඩ කරලා ලියුම් ගනුදෙනු වමාරු කරපු ලියුම් තමයි මේ තියෙන්නේ. Tamanṭa කියලා ගයක් හදා ගන්න තැනක් නැහැ. තින්නේ ගොඩාක් අමාරුවෙන් ජීවත් වෙන්න යන්න දෙන්න තැනක් නැති නිසා. ජලය නැහැ, යන්න දෙන්න පාරක් නැහැ. සෞඛ්‍ය සේවිකාවක් ගත්තම ගමකට එන්නේ නැහැ. අවුරුද්දකට කසරයක් වගේ ගමකට එන්නේ නැහැ. පොදු පහසුකම් නොමැති කමින් කළු කැලේ ගම්මානයේ සුන්දරත්වයෙන්ද ඔබ්බට ගිය දුෂ්කර ජීවිතයක් ගත කරන මෙම ගම්වැසියන් පිළිබඳව රජයේ බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි අද දෙරණ විශ්වාස කරනවා. මෙරට කෘෂිකාර්මික ප්‍රදේශවල පැතිර යන වකුගඩු රෝගය මර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබා දීම සඳහා විද්‍යාඥයින් පිරිසක් ලංකාවට පැමිණ තිබෙනවා. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආරාධනාවකට අනුව එම විද්‍යාඥයින් පිරිස දිවයිනට පැමිණි බවයි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේ. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආරාධනාවකට අනුව බෙල්ජියම, ඇමරිකා එක්සත් ජනපදය, කියුබාව සහ සැල්වදෝරයන් රටවල ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින් පිරිසක් පසුගිය සෙනසුරාදා මෙලෙස දිවයිනට පැමිණියා. ඔවුන් විසින් කෘෂි රසායනික වලින් සිදුවේති හානිය අවම කර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කිරීම සහ ඒ සඳහා නිර්දේශ ලබා දීම සිදු කරනු ඇති බවයි වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේ. මේ කණ්ඩායමට අයත් වනවා කෘෂි රසායන පිළිබඳව ලෝකයේ ඉන්න වකුගඩු විෂ පිළිබඳව ඉන්න ප්‍රමුඛම පෙළේ විද්වතුන්. යා මතයක් වපුරලා තිබුණා මේ වකුගඩු රෝගය කෘෂි රසායන වලට සම්බන්ධ දෙයක් නෙමෙයි කියලා. මේ ඉන්න විද්වතුන් මේ වෙනකොටත් මත පළ කරලා තියෙනවා. අජුලෙසම මේ රෝගයට කෘෂි රසායන වල දායකත්වයක් තියෙනවා වගේ තමයි ඔවුන්ගේ අදහස. කෘෂි රසායන පරිසරයෙන් ඉවත් කිරීම සඳහා ලෝකේ වෙනත් රටවල උන් ලැබපු ආදර්ශයන් පදනම් කරගෙන අපිට උපකාර කරන්න උන් බලාපොරොත්තු වෙනවා වගේ තමයි පැවසුවේ. ශේෂ්ත්‍ර චාරිකාවක නිලයන රෝගීන් සිටින ප්‍රදේශවල සාකච්ඡා කරන්න සහ ඒ අදාළ අත්දැකීම් ලබා ගන්න විශේෂ වාර්තාවක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. රජයටත් ඒ වගේම මේ සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්න අයටත් අවුරුදු 22කට ආසන්න කාලයක් හඳුනා නොගත් වකුගඩු රෝගය නමින් හඳුන්වපු මේ රෝගය අද සිට මෙතැන් සිට කෘෂිකාර්මික වකුගඩු රෝගය ලෙස විද්‍යාත්මක ප්‍රජාව විසින් පිළිඅරගෙන තියෙනවා. ඒ වගේම තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ පාඨ ග්‍රන්ථය ලෙස සැලකෙන ඔක්ස්ෆර්ඩ් පාඨ ග්‍රන්ථයේ මේ රෝගය කෘෂිකාර්මික වකුගඩු රෝගය ලෙස හැඳින්වීමට මෙහිදී තීරණය කරනු ලැබුවා. දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනය මාවටපත් කරනවා. සුබ දවසක්.